ಹೌದು ಮೇ ಬಿಡಿ ಸಾಕು ಜೀವಿ ಪಗ್ರಿ ಪೃಥ್ವಿಯೇ ಗತ್ತಾನ ಮೇ ಪೃಥ್ವಿ ಉತ್ತರ ದ್ರವ್ಯದೀನ ದಾಕ್ಷಿಣ ದ್ರವ್ಯದೀನ ಒಕಪಡ ಆಂಶಕ ವಿಸುನಾಶಂ ಪಹಕ್ ಅಲವಿಲ ಯನ್ನಿ ಕರೆಕಿನ್ ಎತಕೊಟ ಉತ್ತರ ದ್ರವ್ಯ ಇಂದಾಂ ದಕ್ಷಿಣ ದ್ರವ್ಯ ಇಂದಾಂ ನಾರ್ತ್ ಪೋಲ್ ಗೆ ಇಂದಾಂ ಸೌತ್ ಪೋಲ್ ಕಟ ಮೆಹಮ ಚುಂಬಕ ಕ್ಷೇತ್ರಯ ಗಮನ ಕರ್ನವಾ ಕಿಲಾ ಅಪಿ ವಿದ್ಯಾವೇದಿ ಇಗನೆಗ ಹರಿ ಓಯ ಚುಂಬಕ ಕ್ಷೇತ್ರಯ ಮೇ ಅಪಿ ಮೆಹಮ ಇನ್ನ ಅವಟತ್ ಮೇ ಚುಂಬಕ ಕ್ಷೇತ್ರ ತಿಯೆ ಇತ್ರ ಅಪಿ ಮೇ ಕೃತಿಮ ಹದಾಗತ್ತು ಮೇ ವಿದ್ ಮೇ ಉಪಕರಣ ತುಲತ್ ಚುಂಬಕ ಕ್ಷೇತ್ರ ತಿಯೆನೋ ಅಪಿ ದನ್ನ ಫ್ಲೆಮಿಂಗ್ ಗೆ ವಮತ್ ನೀತಿ ಅನು ನೇದ ಯಂ ಕಿಸಿ ಸನ್ನಾಯಕಿನ್ ಧಾರಾವಕ್ಕೆ ಉಹಟ ಪಸ್ಸೆ ಏಕ ವಟತ್ ಹಟ ಗನ್ನವಾ ಯಂ ದಿಶಾವಕಟ ಚುಂಬಕ ಕ್ಷೇತ್ರಯ ಇಕಟ ಅಪಿ ಕನ ವಿದ್ಯುತ್ ಚುಂಬಕ ಕ್ಷೇತ್ರಯ ಕಿಯೆ ඔය වගේ පුතේ අපේ තියෙනවා මේ ඕනම මිනිස්සෙක් ඕනම සතෙක් ඕනම ශාකයක ඕනම ජීවි කොට්ටාශයක මේ පෘථුවියේ තියෙන ඒ වටේ තියෙන චුම්බක ශේෂ්ත්‍රය ඒක හටගන්නේ අපි හිතන පතන දේවල් ඒ කියන්නේ ඒ කියන්නේ මෙහෙමයි දැන් ඔයා හිතන්න මෙහෙම දැන් ඔයා හිතනවා මම අනිවාර්යයෙන්ම මට ඕන තැනට මෙන්න මේ අවුරුද්දේදී මෙන්න මෙහෙම යනවා එතකොට එහෙම යනවා කියලා ඔයා හිතුවට මදි. ඔයා හැමදාම ඒ ගියාට පස්සේ එහෙම නැත්නම් ඒ යන අතරතුර තියෙන සිටුේෂන්ස් කිහිපයක් එහෙම නැත්නම් අවස්ථා කිහිපයක් ඔයා හිතෙන් මවා ගන්නවා. ඒ කියන්නේ අපි කියනවා ඒ යන අතරතුර තියෙන යම් බොහොම සතුටුදායක බොහොම සිත් ගන්නාසුළු අවස්ථා කිහිපයක් ඔයා මවා ගන්නවා. විතර මවා ගත්තාම අන්නේ මවා ගන්න රූපය ඔයා හැමදාම දකින්න අපිටම අවුරුදු 5කට පස්සේ මම මෙන්න මෙතන ඉන්නවා. අන්නේ ඉන්නකොට මං ඉන්නේ මෙන්න මේ වගේ. අන්නේ ඉන්න තැන ඔයා රූපෙම වාගෙන. මවා ගන්න රූපය ඔයා අනු වෙනස් වෙනවා. එතකොට මවා ගන්නවා අපි මම මෙන්න මෙතන ඉන්නවා කියලා. හැබැයි මේ රූපේ මවා ගන්න ඕනේ මෙන්න මේ ක්‍රමවේදයට. ඒ කියන්නේ මගේ දිහා මම්ම බලන් ඉන්න වගේ බලන්න නෙමෙයි. ඒක මට පේන විදිහට තමයි මම බලන්නේ. අනිත් කට්ටියට මාව පේන විදිහ නෙමෙයි. මට අනිත් කට්ටිය පේන විදිහ. අන්නේ සිහිනය අන්නේ ඩ්‍රීම් එක ඔය හැමදාම මවන්න. ඔය සිහිනේ මමද්දි පුතේ හරි වැදගත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පොසිටිව් සහ නෙගටිව්. දැන් ඒ කියන්නේ ඔයා ඒක මවන්නේ අනිවාර්යයෙන්ම හොඳ දෙයක් නම් ඒක ඊටාම ඔයාට හානිදායක නැහැ. ඔයාගේ වටේ ඉන්න කටත් හානිදායක නැත්නම් ඒක සාර්ථක වෙනවා අනිවාර්යයෙන්. ඒතර මේ නෙගටිව් එකක් අපි මැව්වොත් සාර්ථක වෙන්නේ නැද්ද? ඔක මෙහෙම. මම ටිකක් රිසර්ච් එකක් කරලා තිනවා පෞද්ගලිකවම ඒක මම ගොඩක් දුරට අද්දුටුව ප්‍රත්‍යක්ෂය කරගත්තු නිරීක්ෂණයක් නිගමනයක් මම කියල දෙන්නම් සරලව මෙහෙම දැන් මම නෙගටිව් දෙයක් මම නිතරම හිතනවා නම් ඒක වෙන්නේ නැහැ නෙවෙයි ඒක වෙනවා පොසිටිව් දෙයක් වගේම නෙගටිව් දෙයක් හිතුවත් ඒ දෙම වෙනවා මොක වෙන්නේ මෙහෙමයි හරි මට එහෙම වෙලා තියෙනවා මම ට්‍රයි කරලා තියෙනවා මම පොසිටිව්වත් කරලා තියෙනවා මම නෙගටිව්වත් මෙහෙම කාලයක් තිස්සේ කරලා තියෙනවා නෙගටිව් එකත් ඒ වගේම වෙනවා පොසිටිව් එකත් ඒ වගේම වෙනවා හැබැයි අර අපි දකින සමහර හින ලොකු වැඩි අපි දකින සමහර හින හෙන ලොකුයි ඒ නිසා ඒ වටේ ගත වෙන්න යන කාලය වැඩි මේ පොඩි පොඩි හිනවල අපි මැව්වොතින් ඒ එක ඉටු කර ගන්න එහෙම නැත්නම් ඒක ඉටු වෙන කාල සීමාව ඉතාම සරලව වෙන පොඩි පොඩි අපි මවන්නේ ලොකු ඒවා නම් ඒවා ඉෂ්ට කර ගන්න සෑහෙන කාලයක් යනවා හරි නෙගටිව් ඉවත් එහෙම ඔක වෙන්නේ මෙහෙම දැන් මම රූපයක් ඇඳලා තියෙනවා හරිද මේ රූපේ තියෙන විදිහට ඔක විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා අපි යම් දෙයක් හිතනවා නම් මේ වගේ අපි හිතන්නේ මොලෙන් කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ මමත් හිතන්නේ මොලෙන් කියලා තමයි මම දන්නේ නැහැ එතන කොහෙන්ද මං හිතන්නේ කියලා ඉතින් මේ හිතනකොට ඒ හිතන සිතුලි ධාරාව මෙහෙම යනවා ඒක වටේ යනවා මෙහෙම මේක මුළු හැමතැනම යනවා මම හිතන දේ මේ හැමතැනම යනවා අපි සිතන සිතුවිලි කාලයක් යනකොට මේ යන දුර වැඩි වෙනවා මේ දුර වැඩි වෙනවා එතකොට ඔයා හිතන සිතුවිලි ධාරාවත් එක්ක ඔයාගේ වටේ හටගන්නවා මේ වගේ ශේෂ්ත්‍රයක් ඒක අපි කියන චුම්බක ශේෂ්ත්‍රයක් කියලා වගේ සිතුවිලි වලින් තමයි මේක හටගන්නේ මේ වගේ ඇඟේ ඇතුළේ සිතුවිලි තමයි මේක හටගන්නේ සිතුවිලි වලින් එතකොට ඔයාලා දන්නවා අර විද්‍යාවේදී ඔප්පු කරලා තියෙනවා අවුරා අවුරා කියලා ශෝක් වචනයක් අවුරා මේ අවුරා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕනම මිනිස්සෙක්ගේ ඕනම ජී මිනිස්සෙක් විතරක් නෙමෙයි ඕනම ජීවි කොට්ටාශයක මේ අපේ ඇඟ වටේ අපේ ශරීරයේ වටේ ශාකයක් නම් ශාකයේ වටේ යම් උෂ්ණත්වයක් තියෙනවා යම් උෂ්ණත්වයක් පිට වෙනවා හරිද
එතකොට මේක මගේ මතයක් මේක ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් ඕගොල්ලෝ දැකලා ඇති ඔය අපේ බුදුහාමුදුරුවන්ගේ ඡායාරූපවල පිළිමවල එයා භාවනා යෝගීව ඉන්නකොට එයාගේ අර රැස්වලල්ලක් පිටිපස්සෙන් තියෙනවලා දැකලා ඇති හරිද මොකම මම මෙහෙම විද්‍යාත්මකව ඇහෙන් දැක්කා දැන් මේ අවුරා කින සංකල්පයයි බුදුහාමුදුරුවන්ගේ වලල්ල සංකල්පය සම්බන්ධ මම පොඩ්ඩක් විද්‍යාත්මක පොඩ්ඩක් මගේ එක චින්තනයක් ඒක ඕන කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන් ඒ කියන්නේ මෙහෙමයි බුදුහාමුදුරුවෝ වුණත් එයාලා භාවනා යෝගී වෙන්නකොට ඒ කියන්නේ යම්කිසි චින්තන රටාවක තමයි එයා ඉන්නේ භාවනා කරනවා කියලා කියන්නේ එයා යම්කිසි දෙයක් හිතනවා කියන එක යම් තැනක යනවා මේ යම් තැනක ගිහිල්ලා ඒ යනවා කියලා කියන්නේ එයාගේ චුම්බක ශේෂය ඉතා විශාලයි චුම්බක ශේෂය ඉතා විශාලයි කියලා කියන්නේ මෙතන ඉඳන් අල්ලපු ගාමරට නෙවෙයි මෙතන ඉඳන් එහා ගාමරට නෙවෙයි මෙතන ඉඳන් එහා නගරට නෙවෙයි මෙතන ඉඳන් ඇමරිකාවට නෙවෙයි මෙතන ඉඳන් විශ්වයටත් නෙවෙයි මෙතන ඉඳන් විශ්වයටත් එහා ඒ සිතුලි ධාරාව ගොඩක් යනවා හරිද ඒ ගොඩක් වැඩ නිසා තමයි ඔය චිත්‍ර ශිල්පියානේ බුදුහාමුදුරුවන්ගේ රූපය අඳින්නේ ඒ චිත්‍ර ශිල්පියා ඒ බුදුහාමුදුරුවන්ව දැකපු විදිහ තමයි ඒ චිත්‍ර අඳින්නේ එනවා එයා දැකලා තිනවා එයාගේ වටේ රැස් විහිදෙනවා ඒ රැස් කියලා හඳුන්වන්නේ චුම්බක ශේෂ්ත්‍රයක් ඔය චුම්බක ශේෂ්ත්‍රය තමයි පසුව විද්‍යාවේදී යම් කැමරා නිෂ්පාදනය කරලා ෆොටෝ ඡායාරූප ගත්තට පස්සේ විශේෂයෙන්ම අදුහ රක්ත කිරණ එහෙම නැත්නම් ඉන්ෆ්‍රාරෙඩ් නිකුත් කරන කැමරා නිෂ්පාදනය කළ තියෙන ලෝකේ ඒ කැමරා භාවිතා කරලා අපිට පුළුවන් ඕනම ජීවියෙක්ගේ මෙන්න මේ වගේ වටේ තියෙන රශ්මිය හොයාගන්න. හරිද? ඔක තව කතාවක්. ඒ කියන්නේ ඔයා බොහොම බය නැතුව බොහොම නිර්භීතව ඔයා යම් සිතුලි ධාරාවක් එක්ක ඉන්නෝ නම් ඔය ධාරාව වැඩි වෙනවා. ඔය ශේෂ්ත්‍රය වැඩි වෙනවා. නමුත් ඔයා යම් ආකාරයක බයකට පත් වෙනවා නම් ඔයා ඊටම බියෙන් නම් ඉන්නේ යම් දෙයකට ඔයා විශාල වශයෙන් බයක් තිනවා නම් ඔය ශේස්ත්‍රය එහෙම නැත්නම් ඒ රශ්මි ධාරාව යන්නේ ගොඩාක් දුර යන්නේ කොහොම ලාවට තමයි ඔයා ගැඟ වටේ තියෙන්නේ ඒක නිසා තමයි ඔය බය වෙන්න එපා කියලා කතාවක් කියන්නේ කිසිම දෙයකට බය වෙන්න නැතුව ඉස්සරහට යන්න කියලා කතාවක් තියෙන්නේ ඔය නිසා වෙන්න ඕන කියලා මම හිතනවා ඉතින් ඕක මම අත්දහා බලලා තිනවා යම් තාක් දුරකට ඊටාම සාර්ථකයි ඒ අත්දහා බැලීම් තුලින් නමුත් තවත් මම අත්දහා බැලීම් කරනවා ඉස්සරහට මොකද්ද මේ කතන්දරය කියලා ඉතින් ඔය අපිට බුදුහාමුදුරුවන්ගේ එන යාගේ තියෙන ටොපික්ස් ටික එහෙමත් අතන ධර්මයේ සහ මේ විද්‍යාව කියන එක පුතේ එකිනෙක බොහොම ගැටි ගැටි සමාන්තරව ගැටෙනවා ආපහු ලිහෙනවා සමාන වෙනවා ඒ වගේ මොහ සමාන්තර පේළුල තමයි මේ දේ යන්නේ ඉතින් විද්‍යාව ඉගෙන ගන්නකොට පොඩි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ධර්මයේ දහම් පාසල් ගිහිල්ලා ඉගෙන ගත්තු ධර්මය ඒවත් මතක් වෙනවා ඒව ඉගෙන ගන්නකොට පොඩි කාලේ ඉගෙන ගත්තු විද්‍යාවත් මතක් වෙනවා අද වෙනකොට කරන පරීක්ෂණත් මතක් වෙනවා රිසර්ච් කරනකොට ඒවත් මතක් වෙනවා මේ හැමදේම ප්‍රොසෙස් කරාට පස්සේ ආහා මේ හැම දෙයක්ම සමානයි නේද කියලා කල්පනා වෙනවා ඉතින් මෙන්න මේ ගුවන් විදුලි සහ රේඩියෝ තරංග FM සහ අපි කියනවා AM කියනවා FM කියනවා VHF සහ UHF කියනවා අදෝ රක්ත කියනවා ගැමා කිරණ කියනවා X-ray කියනවා අපි ඉස්සරටව පැහැදිලි කරගන්නවා මේ හැම එකක්ම මම විශ්වාස කරනවා මේ අපේ ඇඟ තුලින් එහෙම නැත්නම් අපේ මොළය තුලින් නිර්මාණය කරන්න පුළුවන් කියලා. හැබැයි මම දන්නේ නැහැ තාම ඒක කොහොමද කරන්නේ කියලා. මම දන්නේ එකම එක දෙයයි අපේ සිතුලි ධාරාවන් ඔස්සේ යම් ශේස්ත්‍රයක් යම් දුරකට මේ සිතුවිලි පතුරනවා. ඉතින් ඔන්නෝක අද ඉගෙන ගන්නා විද්‍යාවේදී ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා. ආකර්ෂණය වීමේ නීතිය කියලා. ඔබ අපි හිතෙන් කරන්න පුළුවන්. ඕනම කෙනෙක් මට ආකර්ෂණය කරගන්න පුළුවන් මගේ සිතීමේ. මේ වෙලාවේ ඔයා මට ආකර්ෂණය වෙලා ඉන්නේ. හරි. රයිට් ඔක්කොම හරි. එහෙනම් ඔන්න දැන් පහ පැනලා හරිද? ඉතින් ඔක තමයි කතන්දරේ පුතේ. ඉතින් ඔය තාම මම රිසර්ච් කරනවා ඒ ගැන. තව ගොඩක් ඔය තිනවා ගොඩක් දේවල් මම ඔක පස්සේ කියන්න. මේ සිලබස් එකේ නෑ. හොඳයි මම නිකන් කිව්වේ. රයිට්. ඒ වගේ තව අපේ සිලබස් එකේ තව ගොඩාක් දේවල් තියෙනවා අපිට කතා කරන්න අපේ වෙලාව මදි. අපි තීරිපන්තිය භෞතික පටන් ගන්න මේ සෙනසුරාදා උදේ 7:00 එන්න සැසිප් එකට උදේ 7:00 වෙනකොට අපි එදා පේපර් එකකුත් පොඩියට කරලා 32 සුබුත්පත්ති කරගෙන යන්. එහෙනම් අපි අදට සමුගමු. ඔගොල්ලෝ පරිස්සමෙන් ගෙදරට ලයින් ආයිබෝ වේවා.